आई भवान सीरुमंदिराट मम मे पोडी वीडियो वीडियो एकक दान्न कल्पना करा मे पेज एकट विशेषयेन्म मे मेकट वीडियो एकक दान्न कल्पना करपु कारणाव तमयि मे अपे सुरतलुन संबंधव ए सुरतलुन निमियन्ट तियेन गटलु सुरतलुन्गे लेड रोग संबंधव गोडक देनेक मे पेज एकेन අහලා තිබුණා මේ අපේ සුන්තරාට මේ වගේ ලෙඩක් මේ වගේ ලෙඩක් මේවට මොකද කරන්නේ කියලා දන්න අයගෙන් අහලා තිබුණා. ඉතින් ඒව සාමාන්‍යයෙන් දන්න අයත් ඇති. නමුත් දැන් මෙතන ගැටලුව තියෙන්නේ ඔබ මේ කවදාකවත් මේ එක එක්කනාගේ පුද්ගලික මත අහලා ඒ සුරතලාට ප්‍රතිකාර කරන්න යන්න එපා. ඒක ඒ සුරතලාට කරන ලොකු අසාධාරණයක්. සමහර වෙලාවට සුරතලාගේ ජීවිතයට පවා හානියක් සිදු වෙන්න පුළුවන් ඒ වැඩේ හින්දා. ඉතින් ඒ නිසා ඒක කරන්න යන්න එපා කවදාකවත්. ඉතින් දන්න කට්ටිය හිටියා හෝ නොකියා හෝ ඔබ නිතරම පුරුදු වෙන්න ඔබ සුරතලෙක් හදනවා නම් ඔබගේ වෙට් සර්ජන් කෙනෙක්ගෙන් එයාගෙන් එයාට පෙන්නලා ඒ උපදෙස් මත ඔබ යම්කිසි ප්‍රතිකාර ක්‍රමයකට යනවා ඇරෙන්න මේ ඔබ මේ ඔබගේ මුහුණුපතේ ඉන්න යාළුවන්ගෙන් ඔබ ඒක කීවට කමන්නේ නැහැ. ඒක තමන්ගේ සුරතාවෙන් තියෙන ලෙඩක් සම්බන්ධයෙන් තමන්ට තියෙන දුක නිසා ඒක ඇහුවට කමන්නේ. නමුත් ඒ ප්‍රතිකාර ක්‍රම එක එකනා කියන ඒවා කරන්න යන්න එපා. ඒක හරිම භයානකයි. මොකද දැන් කෙනෙකුට ඉන්න පුළුවන් යම් කිසි වර්ගයක සුන්තරෙක් එයාට ડોක්ටර් කෙනෙක් කියපු බෙහෙතක් එයා අත්දැකීමෙන් තව කෙනෙකුට කියනවා. නමුත් ඒ අනික් කෙනාගේ සුරතලා ඒ වර්ගයේම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එයාගේ ඇඟේ කන්ඩිෂන් එක, එයාගේ වෙයිට් එක, එයාගේ ඒජ් එක ඒවා මත තමයි අර ඉස්සල්ලා කෙනාට ප්‍රතිකාර ලැබෙන්නේ. එයා ඒක තව කෙනෙකුට කියපුවාම ඒ අනික් කෙනාගේ සුරතලාගේ කන්ඩිෂන් එක සම්පූර්ණ වෙනස් තත්ත්වයකට තිබිලා එයා ඒ බෙහෙතක් දීලා ඒක ඇලර්ජික් වෙලා ඒ වගේ හානි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා කවදාකවත් එහෙම කරන්න යන්න එපා. ඔහු සුරතලාට ආදරේ නම් අනිවාර්යයෙන්ම වෙට් සර්ජන් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් අරගෙන ඒ ඇඩ්වයිස් එකට සරිලන විදිහ ප්‍රතිකාරයකට දෙන්න. මොකද මේ සාමාන්‍යයෙන් මම දැක්කා දැන් සමහර තැන්වල තියෙනවා බඩේ අමාරුවක් කියලා තිබ්බ තැනකදී එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා යෝගට් දෙන්න කියලා. ඉතින් මම නම් හිත මගේ මමත් ගොඩක් කලින් ඉඳන් සත්තු හදනවා. නමුත් මගේ අත්දැකීමෙන් මම නම් හිතන්නේ එහෙම බඩේ අමාරුවක් වගේ තියෙන කෙනෙකුට යෝගට් මස් මාළු දෙන එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒවට එච්චරම මේ ඒවට ලෙඩ හැදෙන්න වගේ බලන දේවල් නිසා. නමුත් මේ ඉතින් මම කියන්නේ මේකෙන් යාළුවොත් එක්ක කතා බහ කරගත්තර තමන්ගේ සුරතලාගේ තියෙන ප්‍රශ්නයක් නිවඳ කමන්නේ. නමුත් මේ අනිත් අය කියන ඒ බෙහෙතේ දෙන්න යන්න එපා සුරතලුන්ට. ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයාගෙන් සුරතලා සම්බන්ධව බලන වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන මිසක් වෙන කිසිම විදිහකින් ප්‍රතිකාරයක් කරන්න යන්න එපා. මොකද එකින් එක බ්‍රීඩ් එකේ වුණත් වෙනස් වෙනවා. එයාට අනිත් එක රෝගේ හැදිලා හැදුණු පීරියඩ් එකත් එක්ක කොහොමද රෝගේ අලුතෙන්ද හැදුනේද, එයා මේ රෝගේ පරක් වෙලාද, ඒව මත ඒ දෙන මේ ට්‍රීට්මන්ට් වෙනස් වෙනවා. ඒ හින්දා ඒක අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍යවරයා මුණ ගැසිලා ඒ විදිහට කරන්න. නැත්නම් ඒකේ සුරතලාගේ ජීවිතයට පවා හානි වෙන්න තියෙන ඉඩක් තියෙනවා. ඉතින් මේ සුරතලුන් ආදරය කරන අය නිසා මම මේ කියන්නේ. මමත් සුරතලුන් හදනවා. මමත් ඒ දුකක් වේදනාව ලෙඩක් දුකක් හැදුනම වේදනාව දන්න නිසා තමයි මේ මම මේ වීඩියෝ එකක් ක්ලිප් එක පොඩ්ඩක් උගලන්ට දාන්නේ. ඉතින් මේ ගැන ඔබ දැනුවත් වෙන්න. අනික් කට්ටියත් එක්ක බෙදා හදාගත්තර කමන්නේ. අර වගේ දේවල් වලදී වෙට් සර්ජන් කෙනෙක්ගේ සහාය අනිවාර්යෙන් ලබා ගන්න. ඉතින් මේ වගේ සාමාන්‍යකන් ජෙනරල් නොලෙජ් නිකන් කොමන් ෆෝල් තියෙන තැන් තියෙනවා මේ සත්තුන්ට. ඒ වගේ දේවල් තමන් බෙදා හදාගත්තර කමන්නේ. මමත් තව වීඩියෝ එකකින් ඔබට මේ සුරතලුන්ට ලෙඩ හැදෙන්නේ නැතුව තියාගන්න පිළිබඳව වීඩියෝ කීපයක් ඉදිරියට ගෙනෙන්නම්. මේ ලෙඩ හැදුනහම මේ ප්‍රශ්න තියෙන්නේ. බෙහෙත් දෙන්න වෙන්නේ නම් ලෙඩ හැදෙන්න හේතු සම්බන්ධව ලෙඩ හදාගන්න නැතුව තියාගන්න සම්බන්ධව මම වීඩියෝ කීපයක් ඉස්සරහට දාන්නම්. ඒවත් බලන්න ඔබට වැදගත් වෙයි. ඒව ගොඩක් සුරතලුන් හදන කෙනෙකුට නම්. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි සියලුම දෙනාට. සුබ දවසක් එහෙනම්. ආයුබෝවන්.